අපි බලාගෙන හිටියා ඒක කොහොමද වෙන්නේ කියලා. දැන්වත් අපේ රටේ ජනතාවට අපි කියන්නේ අපි මේක අහෝසි කරමු. දැන් දිගටම කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයත් කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කියනවා ඔහුගේ වටේ ඉන්න කට්ටියත් කියනවා මේ 225 නෙවෙයි වැදගත් වෙන්නේ 155ක් වුණ රටේ ජනතාව කියලා. අපි කියන්නේ ඔව්. ජනතා පරමාධිපත්‍ය තියෙන ජනතාව කෙරේ. ඒ නිසා විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම වගේ බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් 225 බ්ලොක් කරන්න එපා. කරුණා කරලා රටේ ඡන්දදායකයන් වන 155කට ඒ අයිතිය දෙන්න. සම මේක දැන් අපි විශ්වවිද්‍යාල සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ කලින් විධායක වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් පවා දැන් මේ දිනපණෙහිදී තීරුම් ගත පාඩම අනුව විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කිරීම සඳහා තමන්ගේ ඡන්දය පාවිච්චි කරයි කියලා. ඒ නිසා අපි කරුණා කරලා ඉල්ලන්නේ තමන්ගේ තමන්ට මහමැති වර්ණයේදී ලැබෙන ආසන ප්‍රමාණය සඳහා ජනාධිපති ධූරයේ පාවිච්චි කරගන්න හෙට්ටු කරන්නේ නැතුව කරුණා කරලා මේ රටේ ජනතාවට අවස්ථාවක් දෙන්න විධායක ජනාධිපති ධූරය හොඳයි නැද්ද කියලා තීන්දුව කරන්න. රටේ බහුතර ජනතාවක් තීන්දුව කරනවා නම් විධායකය හොඳයි මේ පිස්සු කැලියට කමක් නැහැ අපි මේක ඇරෙත් මෙමු කියලා රයිට් අපි බාර ගන්න එක ලෑස්ති. හැබැයි ඒක අපි නැවතත් තවක් කියන්නේ කරුණා කරලා පාර්ලිමේන්තුවේ 225න් හෝ 150න් මේක බ්ලොක් කරන්න නැතුව අපි ජනතාවට දෙමු. ඒකනේ පහුගිය එක දවස්වල මේ හැමදෙනාම ඉල්ලා හිටියේ. ඉතින් මේ අපට මේ අවුරුදු පහ ඇතුළත කරගන්නවා නම් ඇත්තට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් මේ කරපු පවු සියල්ල හොදලා දාන්න පුළුවන් ඕනනම් විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම සඳහා එතුමගේ පැත්තෙන් යම් පියවරක් කර තිබ්බොත් මොකද එතුමාට ආය ජනාධිපති පුටුවකට ඉල්ලන්න හිතන්නවත් හම්බෙන්නේ විධායකයේ අහෝසි කරලා පාර්ලිමේන්තුවේ බලය පවරගෙන පාර්ලිමේන්තුව විසින් පත් කරන ජනාධිපති ධූරයක් ඇති කළොත් පමණයි. එහෙම නැත්නම් ආය වතාවක් රටේ ජනතාවට ඡන්ද දෙන්නම් එන්න හම්බෙන්නේ නැහැ කියන එක තුප තේරු ගන්න ඕනකම තිබෙනවා. සුදි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමැති මයි ඩීවි ගුණසේකර මැතිතුමා. චන්දන අමතක වෙන ඉස්සරලාම මේ දින 52 අර්බුදයේ කාල පරිච්ඡේදය තුළ තමුන්නාසෙලා මේ ජනතාව දැනුවත් කිරීමට විශාල කාර්යභාරයක් කරා. ඒකට ස්තුතිවන්ත වෙනවා. මම අමතක වෙන හන්ද ඉස්සරලා ඒක කියනවා. දෙවෙනි එක මේ බොන්ඩ් කාරණාව මතු කරගුවන්ද මං අහගෙන ඉන්න කට්ටිය බලයි මේ බොන්ඩ් එක හොයාගත්තු මේ පුද්ගලයා නිහඬව ඉන්නවා කියලා. ඒක අද වචන දෙයක් කතා කරනවා. චන්දන මේක තමයි ලංකාව ඇතුළේ රාජ්‍ය මට්ටමේ ඇතුළේ විශාලම මංකොල්ලය. බැංකුවලත් බැංකුව මහා බැංකුව. මම නම් අහලා නැහැ මහා බැංකුවක් ලෝක කොහක්වත් තොරගම් කරලා කියලා. සල්ලි වෙච්ච ගාන දැන. මූල්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන දැන. දැන් මේක මේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේම තීරණයක්. මේක බට පැවරුවේ පාර්ලිමේන්තුවේ තීන්දුවක් අරගෙන. සාමාන්‍ය කෝප් එකට එන්නේ වෙනත් වාර්තා එන්න. දෙපාර්තමේන්තුවල අමාත්‍යාංශවල වාර්තා දාගෙන තමයි පරීක්ෂණ ගන්න. මේක පාර්ලිමේන්තුවමයි තීන්දුවක් ගත්තේ මේක කෝප් එකේ චාමන්ට දෙන්න ඕන මේ විමර්ශනය කරන්න කියලා. අගමැතිතුමාගේ කමිටුවේ කරේ විශ්වාසයක් නැහැ කියලා. ඒකත් ඡන්දයෙන් තමයි මේක මට බාර දුන්නේ. මේක අමාරු දෙයක්. විශේෂඥ දැනුම අවශ්‍යයි. මට විශේෂඥයෝ ගෙන්නලා මන්ත්‍රීවරු දැනුවත් කරලා සිද්ධ වෙන දවස් දෙක තුනක් මුළු රාත්‍රී 30ම එහෙම කරලා තමයි අපි මේ 13 දෙනෙක් එක්කගොලා කියන්න ඕන. 13 දෙනා වුණාට අපි 6 දෙනෙක් තමයි අන්තිමේදී ප්‍රශ්නාර හරස් ප්‍රශ්නාන හිටියේ. නේද? ඉතින් කරලා අපි වාර්තාව ගෙනලා න්‍යාය පුස්තකයේ දාලා ඉදිරිපත් කරනකොට හැන්දෑව 6 විතර වෙනකොට මට ආරංචිය ලැබුණා ගානුන් ප්‍රෙස් එකට ගියායි කියලා පාර්ලිමේන්තුව සුරහින්නා කියලා. මම කතානායකතුමා ඉතින් මෙගුවා කතානායකතුමා මේ රිපෝට් එක දැන් දීල් වැඩක් නැහැ. කතානායකතුමා දන්නේ නැහැ පාර්ලිමේන්තුව සුරහින්න බව. මම දන්නේ නැහැ කිව්වා. එදත් එහෙම තමයි. පාර්ලිමේන්තුව සුරහින්න බව කතානායකතුමා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක කොමිෂන් සභාවට ගිහින් මම සාක්ෂි දුන්නා. මගේ සාක්ෂියට විරුද්ධ වුණා. අර්ජුන මහේන්ද්‍ර නීතිඥයෝ දන්න එතුමා සාක්ෂි කොහොමද සාක්ෂිකාරයක් කෙනෙක් කියලා ඇහුවා. මම කිව්වා සාක්ෂි මගේ පැත්ත මම යන්නම් කියලා. එතකොට විනිශ්චයකාර තුන් දෙන්නාම ශ්‍රේෂ්ඨාධිකරණ කිව්වා නෑ එතුමා තමයි ඉස්සර මේක ඉන්ක්වයරි කරේ. මේ ඉන්ක්වයරි කර ආකාරය අපි දැනගන්න ඕන. ඒකට එපාර ඉන්ක්වයරි රිපෝට් එකටත් විරුද්ධ වුණා. ඉදිරිපත් කර මම තමයි රිපෝට් එක ඉදිරිපත් කළේ. අර එතෙන්ට ඇටර්නජල් ඩිපාර්ට්මෙන්ට්ගෙන් තියෙන තිබුණු කොමිෂන් එකට තිබුණු වාර්තාවේ මගේ මූලික සාක්ෂි තිබුණේ නැහැ. සාක්ෂි සටහන් අර්ජුන මහේන්ද්‍ර දීපු සාක්ෂිය තිබුණේ නැහැ. මට දෙන්න සිද්ධ වුණා. එතකොට තමයි අග්‍ර විශ්ලේෂකාරවරු දැනගත්තේ. ඉතින් එහෙම ගෙනල්ලා තමයි මේ තත්ත්වය ගෙනාවේ. ඉතින් ඒක අන්දා මම ඉතා සන්තෝෂ වෙනවා. මෙතුමා වෙනුවෙන් පෙනහිටින සූදානම් වෙලා තියෙනවා ආණ්ඩුවක් යුක්ති වෙනුවෙන්. මොකද මම එතුමා ගෞරවයෙන් දන්නවා ආපු දාසිතලා
ඔගේ කතා මගේ කරගෙන විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට එතුමාගේ පාක්ෂ කට්ටියගේ නොකරනකට මම අගය කරා. ස්තුතියි. එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පීපෙරරා මහත්මයා. බොහොම ස්තුතියි. මම ඩියුගුණසේකර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මං ගැන සඳහන් කරපු යහපත් කාරණා ගැන. අපි වගේ ආධුනික මන්ත්‍රීවරුන්ට එතුමා වගේ ඉතාම පරිණත දේශපාලනඥයෙක් විරුද්ධ අපි දෙපැත්තින් දැද්දී ඒ කරපු අගය කිරීම අපිට වෙනස් දේශපාලනඥයෙක් බවට පත් වෙන්න උදව් වුණා. ඒ නිසා මම ඒ වගේ එතුමාට තාමත් මතක තියෙනවා. මටත් එතුමා ගැන මතක තිබෙනවා. ඒ මූලික කාරණා ගැන එතුමා දක්වන ඒ සුහදශීලී ආකල්පයත් එතුමා කරපු කැපවීමත් අපි ඉතාම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔය බොන් හා සම්බන්ධ කියන්න ඕනේ 2008 සිට 15 දක්වා කිසිම කොමිසමක් නැහැ. කොමිසම පත් කරේ 15 සිට ඉස්සරහට. දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ කතාව කියනවා කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ මෛත්‍රී පාරිසරිසම ජනාධිපතිතුමා. වෝහාරික විගණනය පිළිබඳ කාරණා එතුමා කිව්වේ කරන්නේ නැහැ කියලා දැන් අපි දන්නවා. ඒ පිළිබඳව ලංකාවේ විශේෂඥයන් නැති නිසා මහා බැංකුව විසින් මේ පිළිබඳව පියවර ගනිමින් ඉන්නවා කියලා. එතුමගේ රාජකාරී කොටසක් තමයි හොයලා බලන්නේ. ඒක එතුමත් හොයලා බලන්න ඕනේ. ඒ නිසා මේ ඔක්කොම මේ නොකරපු දේවල් අපිට කරපු දේවල් එතුමට නෙමෙයි. ඒ නිසා ඒව බෙදා හදාගෙන හොඳ නරක දෙකම මේ ගන්නට අවශ්‍යයි. ඒ වගේම අපේ රවින්ද ජයසිංහ අපේ හිතවත් නීතිඥතුමා සඳහන් කරා අල්ලස් පනත සංශෝධනය ගැන ජනාධිපතිතුමා කිව්වා කියලා. අත වශයෙන් මේක අල්ලස් පනත නෙමෙයි. ඒක පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත කෙරුවා. ඒ කාරණේ පිළිබඳ මට අවබෝධයක් තියෙනවා. ජනාධිපතිතුමා මාත් එක්කත් මොකද මම මේ විෂය ගැන උනන්දු වූ නිසා මාත් එක්කත් ජනාධිපතිතුමා පෞද්ගලිකවම කතා කරලා තියෙනවා. මේක අදාළ ආයතනය තමයි අල්ලස් කොමිෂන් සභාව. අල්ලස් කොමිෂන් සභාව ආයතනයක් වශයෙන් අයිති වෙන්නේ ජනාධිපතිතුමාට. මේක අධිකරණ අමාත්‍යාංශයේ විෂයක් නෙමෙයි. මේක ඉදිරිපත් වුණා පාර්ලිමේන්තුවට. තාක්ෂණික ප්‍රශ්නයක් මතුවුණා. ඒක නිසා කල්තබු. ඒ නිසා දැන් නැවත පාර්ලිමේන්තුව පටන් ගත්තාම ඒක ඉදිරිපත් කරලා ප්‍රමුඛතාවය දීලා සම්මත කරගන්න ජනාධිපතිතුමා කටයුතු කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ අපිට අපි හැමෝම. ඔය ඩිබේටේ කොටසක් කරද්දී තාක්ෂණික ප්‍රශ්නයක් ආවද? ඒවා මේ විසඳ ගන්න පුළුවන් කාරණා. ඔක මේ ආණ්ඩුවක් විසඳ ගන්න කාරණා නෙමෙයි. හරි? ඒක කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් කාරණා. අපි කතා කරලා තිබුණා. ඒකොටම ජනාධිපතිතුමත් මමත් ඒ ගැන කතා කරලා තිබුණා. මම අධිකරණ විශ්ව භාරය ඇමතිතුමා මේ. නමුත් මොකක් හරි හේතුවක් හින්දා කතා කරා. එතකොට ඒ නිසා ඒවක් ඌවා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න එකක්වත් විසඳ ගන්න බැරි කාරණා නෙමෙයි. බොන්ඩ් එකක් 2015 කලින් බොන්ඩ් ප්‍රශ්නත් ඒ ඊට අමතරව අනිකුත් ප්‍රශ්නත් මේ සියල්ලම විසඳ ගන්න ඕනේ. නිර්දෝෂී භාවයේ පූර්ණ නිගමනය හැමෝටම තිබෙනවා. ඉතින් අපි කියන්නේ නඩු අහන්න කියලා. ප්‍රමාද නොකර නඩු අහන්න කියලා. දැන් ජොන්සන් මහත්මයා නිදහස් වුණා නම් ඒ නිදහස් වීමට හේතුව නලෙන්ද මන්තුමා කිව්වා. ඒ එක ඉතින් ඔහුගේ ජයග්‍රහණය. ඉතින් මේ විදිහට තාක්ෂණික හේතු මත හරි සාක්ෂි මත හරි දිනන්න පරදින මේ නඩු අහන්න ඕනේ. නඩු අහන්න නැති එක ප්‍රශ්නය. අවුරුදු ලංකාවේ මහාධිකරණ නඩුවක් අහලා විභාග කරන්න යන ගතවන කාලය නීතිපති දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයක් අනුව අවුරුදු 17කුත් මාස දෙකක්. ඒ කියන්නේ සිද්ධිය වෙච්ච දවසේ ඉඳලා. එහෙම වෙන්න දෙන්න බෑනේ මේවට. ඒ නිසා මේවා ඉක්මනින් අහන්න තමයි මේ ස්පෙෂල් මේ හයි කෝර්ට්ස් හැදුවේ. මේවා ඒ තුනක් අඩුම වශයෙන් හදන්න ඕන කියලා දැන්ට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. තාම එකයි පිටවල තියෙන දෙවෙනි එක විනිශ්චයකාර මණ්ඩලය පත් කරලා තිබෙනවා. අධිකරණ ශාලාවල ගැටලුවක් තිබුණා. මේවා විසඳ ගන්න. මේවා විසඳ ගන්න බැරි ප්‍රශ්න නෙමෙයි. මේවා පිළිබඳව ජනාධිපතිතුමත් හොයලා බලන්න ඕන. අපිත් හොයලා බලන්න ඕන. පාර්ලිමේන්තුවම හොයලා බලන්න ඕන. බුතුමලත් හොයලා බලන්න. ඒ නිසා මේවා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න. එතකොට ඒත් එක්කම අර මේ මම විශේෂයෙන් කියන්න ඕනේ මේ අරගලය තුල පහුගිය කාලේ මේ සම්බන්ධ වෙච්ච පිරිස කවුද? මම කියනවා පාක්ෂිකයන්ට අමතරව අපේ කඳවුරේ නම් හිටියා එක්සත් ජාතික පාක්ෂිකව නොවන සාමාන්‍ය මිනිස්සු. අපේ නියුගුණසර මහත්තයා සඳහන් කරා මේ අර්බුදය තුල නීතිඥ මහතුරුන් මිලියන ගණන් ගාස්තු දෙපැත්තටම ගෙවුවා කියලා. මම ඔබතුමාට වගකීමෙන් කියන කනගේශ්වරන් මහත්තයා ඇතුළුව අපි වෙනින් පෙනිහිටපු නීතිඥ මහතුරු කිසි කෙනෙක් එක රුපියලක් ගාස්තු ගත්තේ නැහැ. මම ආඩම්බරෙන් කියන්නේ. ඒක අපි වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු 7 දෙනෙක් විතර පෙනිහිටියා. රටේ හිටපු ඉහළම නීතිඥවරු එකම නීතිඥ මහත්මයෙක්වත් රුපියලක්වත් ගත්තේ නැහැ මේ අර්බුදය තුල අපි වෙනුවෙන් පෙනිහිටියා, රට වෙනුවෙන් පෙනිහිටියා, පුරවැසියෝ වෙනුවෙන් පෙනිහිටියා. ඒක විශේෂ කාරණයක්. මේක මම අපේ කණ්ඩායම රැස්වීමෙත් මම කිව්වා මන්ත්‍රී කණ්ඩායම රැස්වීම. මොකද මම මේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මම දන්නවා මම ඒකට මේ සම්බන්ධීකරණය කරපු නිසා. මේ එහෙම නීතිඥ මහතුරු මේ රටේ ඉන්නවා. මුදල් ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් පෙනී ඉන්න
මේ නිතිජ මහතුරු මෙරට ඉන්න මම ඒ නිතිජ මහත්මින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ ලේහැරණ අරගලයක් දක්වා යන්නේ නැතුව නීතිමය වශයෙන් ස්වාධීන අධිකරණ ඉස්සරහට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳ ගැනීමට දායක වීම ගැන. ඒ නිසා අපේ රට ගැන බලාපොරොත්තු තියාගන්න. මේක වැරදි වෙනවා, ජනාධිපතිතුමාගේ වෙන්න පුළුවන්, වෙන වැරදි වෙනවා, අපෙන් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වුණාට වැරදි හදාගන්න පුළුවන් විදිහේ පසුබිමක් අපේ රටේ තිබෙනවා. ඒ නිසා බලාපොරොත්තු අතාරින්න එපා. සටන් කරන්න ඕනේ මේ හැම දෙයක්ම ලබා ගන්න. සටන් නොකර බලන් හිටියොත් පුරවැසියෝ කිසි දෙයක් හිමිවන්නේ නැහැ. ඒ නිසා අපි මොන පක්ෂ වලට අයිති වුණත්, පක්ෂ වලට අයිති නැති වුණත්, ජනමාධ්‍ය, පුරවැසියෝ, දේශපාලනඥයෝ, නීතිඥවරු, අනෙක් වෘත්තිකයන් සියලු දෙනාම මේ රට වෙනුවෙන් ඒ අයිතිවාසිකම් දිනා ගන්න සටන් කළ යුතු කාලය වෙලා තිනවා. සටන් කරලා දිනන්න පුළුවන්. ඒක තමයි මේ අරගලේ පාඩම. ස්තුතියි. අපි ලබන සතියේ හමු වෙමු.